දයාබර ජෝතිරසික රසිකාවියනි මම අද ඔබට පෙන්වන්න යන්නේ ජෝතිපාල මහත්මයා 1963 වගේ වර්ෂවල ඉඳලා ජීවත් වෙච්ච නිවස මේ තමයි ඔහු ජීවත් වෙච්ච නිවස ඔහුගේ අම්මා තාත්තා සහ මල්ලි නංගිලා ඔක්කොම 1970 ගණන් වල 60 ගණන් වල මේ නිවසේ තමයි ජෝතිපාල මහත්මයා ජීවත් වෙලා හිටියේ මේ මම මේ නිවසට ගිහිල්ලා තිනවා මේ මේක තියෙන බත්තර මුල්ලේ කොස්වත්ත සිනමා හෝල් එක පේනවා මේ ජෝතිපාල මහත්තයාගේ ගෙදර මේ ඉස්සරහට මේ දැන් නම් මේ ඔක්කොම වෙනස් වෙලා ඉස්සර හරි සුන්දර හරියක් මේ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණේ උතන මට මතක් වෙනවා ජෝතිපාල මහත්තයා ගේ ඉස්සරහා උතන තැනක මේ එක මිනිසෙක් බුලත් පිටි වික්කා මේ ඉතින් ජෝතිපාල මහත්තයා හැමෝටම බිහිලු කරන නිසා ওই මිනිස්සයාට මේ පැත්තේ ඉඳලා ගලකින් ගහනවා ගැහුවා මේ මිනිස්සයාට තරහා යනවා නිතරම මේ මිනිස්සයා කෑ ගහනවා තමයි කියන ඊට පස්සේ මේ පැත්තේ ඉඳලා ජෝති අයියා ඔහු කුලප්පු කරනවා කවුද මේ අහිංසක මිනිහට ගැහුවේ අරකට මේකද කියලා තවත් කුලප්පු වෙනවා ඒ වගේ සුන්දර මිනිස්සෙක් ජෝතිපාල මහත්තයා කියන්නේ මේ නිවසේ තමයි ඔහු වසර ගණනාවක් ජීවත් වුණේ ඔය මාලිගාවත්ත සහ නොරිස් කැනල් එකේ ඔබේ නංගිගේ නිවසට යනකම්ම ජෝතිපාල මහත්තයා ඔහේ තමයි හිටියේ මට දිනක් කිව්වා මේ රොබින් පනෑන්ඩු මහත්තයාත් රොබින් අයියා මුණ ගැහිච්ච වෙලාවේ රොබින් අයියාත් මට කිව්වා මාව එක් කරන් ගියා මේ ගෙදරට ඒ කාලේ එතකොට ජෝති බැඳලා නැහැ මේ ඒ කාලේ සමගින් එන්න යන්න ප්‍රේමචාරිකා මා සමගින් එන්න යන්න ප්‍රේමචාරිකා සාගරය කියාදලේ කලාහලෙන දියබැයි ඒ විරලෙහි ජීවිතේ තබා තින සතහන් මා සමගින් එන්න යන්න ප්‍රේමචාරිකා මා සමගින් එන්න යන්න ප්‍රේමචාරිකා ජෝති මිතුරු සමාජයේ රැස්වීමක් දවසක මට අද වගේ මතකයි කෙනෙක් නැහිලා ජෝතිපාල මහත්තයා ගැන කතා කරා. පාල මහත්තයා දන්න අය තමයි ගොඩක් එතෙන්ට හිටි ඇවිල්ලා. මේ පද්මශ්‍රී කොඩිකාර එතකොට මේ තව දෙමට ගොඩ පැත්තේ ඒ වනාත මුල්ලේ වගේ ජෝතිපාල මහත්තයා දන්න අය නිතර යන්නේ නැය මේ තමයි හිටි එක මිනිස්සෙක් ඇවිල්ලා මේ හිටියා ඒ මිනිස්සයා කතා කරලා ජෝති ගැන මට කියන්න දෙන්න කියලා මේ ඊට පස්සේ මිනිහ කතාවක් පැවැත්වුවා ජෝතිපාල මහත්තයා සිහිපත් කළා මේ එයාගේ වයිෆ් දවසක් අසනීප වෙලා පෞද්ගලික රෝහලක නවත්තලා තියලා තියෙනවා ඊට පස්සේ දැන් මේ ඒ මිනිස්සයාට දැන් එයාගේ බිරිඳව සනීප වුණාට පස්සේ ගියේ සල්ලි මදි වෙලා පස්සේ කලාවට සම්බන්ධ කෙනෙක් නෑත් හැබැයි
මේ ඊට පස්සේ මෙයාට දැන් කරගන්න දෙයක් නැති නිසා මෙයාට හිතිලා දිනවා ජෝතිපාල මහත්තයට ගිහිල්ලා කියන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා ඉඳලා හම්බ වෙලා ජෝතිපාල මහත්තයා ආවට පස්සේ කිව්වලු මම ආවේ ජෝතිපාල හම්බ වෙන්න මෙහෙමයි මට මේ උදව්වක් ඕනේ කියලා. ඊට පස්සේ ජෝතිපාල මහත්තයා වුණ මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වලු මෙහෙමයි මගේ මේ වයිෆ් පෞද්ගලිකව ඔයාලග නවත්තලා දීලා තිනා මේ මට මේ ටිකට් කපාගෙන ගේන්න සල්ලි මදි කියලා. ඊට පස්සේ ජෝතිපාල මහත්තයා කිව්වට පස්සේ ජෝතිපාල මහත්තයා ඒ කොමාරි ජෝතිපාල මහත්තයා අතේ තිබුණ සල්ලි ඔක්කොම සක්කොටක් දාලා එකතු කරලා දීලා තිනා එයාට. ඊට පස්සේ මේ අර ඇහුවලු ජෝති දැන් වාට සල්ලි නැහැ නේ සතයක්වත් කියලා. නෑ මට ප්‍රශ්නයක් නෑ මට මේ තියෙන සල්ලි කියලා මෙහෙම උගුරට තට්ටු කරලා ගවලු මේ මම මේක හෙලවු බලු. බලන්න එයා කියනවා එයාට හරි පුදුමයි උගුරට තට්ටු කරලා ගවලු මේ තියෙන මගේ සල්ලි හම්බ කරන තැන. එයා හරි කනගාටු වෙමු වගේ දා කතා කරා. මොකද එයාට කරපු උදව්ව එයාට සීපත් කරා. අපි ඔක්කොම එයාව ඉතින් පිළිගත් ආදරෙන් එයායි කතාව අහලා හුඟ දෙනෙක් සතුටුණා. ඒක එක්කෙනා ඔය වගේ කතන්දර කියනවා ඇතෙන්ට ගියාම ඉතින් හරි සුන්දරයි. හැබැයි ඒකත් ජෝති ප්‍රිය මිතුරු මිතුරියනි, ජෝති මිතුරු සමාජයට බැඳෙන්න ඔබලට අවශ්‍ය නම්, ජෝති මිතුරු සමාජයේ සමාජිකයෙක් වෙන්න අවශ්‍ය නම්, ජෝතිගේ ගුණ සමර උත්සව වලට, ජෝතිගේ පින්කම් කටයුතු වලට සහභාගී වෙන්න, තැපල් පතක් යොමු කරන්න, ඉතින් මිතුරු සමාජය සහ ගුණ සමර පදනම නොම්බර 20 මැගසින් පාර බොරැල්ල. ජෝති ප්‍රිය රසික රසිකාවියනි, ජෝති රණසොර යූටියුබ් චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. අදට මම ඔබෙන් සමු ගන්නවා. නැවත හමු වෙන තුරු ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලබන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.